එහෙමනම් ඔන්න අදත් අපි ආරම්භ කරන්න හදන්නේ DP Kids. ඉතින් DP Kids එක ඔයගොල්ලෝ දිගට මේකතුල පුංචියගේ චිත්‍ර අඳින අපි දැන් ගොඩක් කල් ඉඳන් ඔයගලට චිත්‍ර අඳින්න කියලා දුන්නා. ඉතින් මේ වගේ දේවල් අඳින්දි ඔයගලට පුළුවන් විවිධ දේවල් විවිධ තරංග තියෙනවා ඔයගලට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ජයග්‍රහණය කරන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඒව දිහාත් බලන්න. මොකද මේ අඳින ඒවා හැමදාම විවිධ රටවල් වලත් මේ වගේ තරංග තියෙනවා. ඉතින් ඒකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉදිරිපත් කර අපිට ජය ගත්තොත් කියන්න ඔන්න DP Kids එකත් එක්ක එකතු වෙලා චිත්‍ර ඇඳලා ජය ගත්තා කියලා. හරි. අදත් අපි ඔන්න අඳින්න හදන්නේ පුංචි නේද? අපිත් එක්ක එකතු වෙනවා තිවෙන්නියා. කොහොමද ඉතින් ඔයාලට? අඳින්න ඉන්නවා. ඉතින් පුංචිය හොඳින් ඉන්නවා. හරි මාසයි චිත්‍ර ඇඳමින් ලස්සනට චිත්‍ර ඇඳමින් හොඳින් ඉන්නවා. ඉතින් ඒක අපිට හරි සතුටුයි. මොකද විවිධ ඉස්සර කරේ කාටූන් ඔය තියෙන පිටරට දේවල් බල බල නේද බේරගන්න බැරුණා. හැබැයි දැන් DP Kids දාලා දුන්න නම් අනිවාර්යයෙන්ම හැමෝම චිත්‍ර අඳිනවා. අපි ඒක දන්නවා. හරි අපි අඳිමුද? හරි අපි අඳින්න හදන්නේ අද වෙනස්ම එකක්. දැන් අපි සත්තු විතරක් නෙවෙයි අය කරන ක්‍රියාකාරකරුත් අපි අඳින. අපි කූඹියෙක් අඳිනවා. ඒගොල්ලෝ මොනවාද කරන්නේ කියලා අපි බලමු නේද? අඳිමුද එහෙනම්? හරිම ලේසි. ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මෙහිම රවුමක් ඇඳගන්න. බලන්න. අන්න හරි. ලස්සනට ඇඳගත්ත. ඉතින් පුළඟේ අපි ඉරියාගේ මෙන්න මෙහිම ඇහැ අඳින්න. බලන්නකො. හරිම ඇහැ ඇඳගත්ත. අපිට ඇහැෙන් පුළුවන් මෙහෙම පාට කරන්න නේද? කොහොම පාට කරන්නද? මෙන්න මේ වගේ සුදු පොඩ්ඩක් ඉතුරු කරලා රවුමක්. බලන්න. මේක පාට කරන්න පුළුවන් මේ හරියටම. හරි. ඔන්න අපි ඇහැ ඇඳලා පාට කරා නේද? හරි. ඊට පස්සේ අපි කූඹියාගේ තියනවා මොකද්ද? මෙහෙම ඒරියල් එකක් වගේ දැකලා තියෙනවද මේම එක? කූඹියාගේ. ඈ? බලලා තියෙනවද කූඹියා? ඔව් නේ. ඔන්න ඔහොම එකක්. රවුමක්. ඔන්න ඔහොම එකක් ඒරියල් එකක් වගේ එකක් තියෙනව නේද? ඔව්. හරි නියමයි. හරි. ඊට පස්සේ අපි අඳින කූඹියාගේ මෙන්න මෙහෙම කොටසකුත් තියෙනවා ඇඟි. දෙකට බෙදිනා වගේ නේද? ඔන්න අපි ඒකත් ඇඳලා. ඊට පස්සේ තමයි යාගේ පිටිපස්ස කොටස තියෙන්නේ. පිටිපස්ස කොටසත් අපි මෙන්න මෙහෙම නේද? ඔහොම කරලා ඔහොම හැඩේ තියෙනවා. ඔන්න අපි ඒකත් ඇඳලා. ඇඳලා පස්සේ අපිට පුළුවන් යාගේ මෙහෙම නේද? රේකා ටිකක් ඇඳගන්න ඔන්න පුළුවන් නේද? ආ ලස්සනට ඇඳ. හරි. ඊටසේ ආයි කකුල් දෙක අපිට අඳින්න පුළුවන්. කකුල් දෙක කොහමද? මෙන්න මෙහෙම කකුල් දෙක නේද? ඒක තියෙන මෙහෙම මම කකුල් දෙක මෙතනින් කකුලක් යා යනකොට කොහමද යන්නේ කියලා අපිට මෙහෙම ඔන්න අඳින්න පුළුවන් නේද? ඔන්න ඒ කකුලත් ඇඳලා. දැන් මොනවද යා මේ අරගෙන යන්නේ පිටේ නේද? ඔන්න යා අරන් යනවා ලොකු ස්ට්‍රෝබෙරි ගෙඩියක්. ඔන්න ඔහොම ස්ට්‍රෝබෙරි ගෙඩියක් කොහමද අඳින්නේ? මේ මලක් වගේ මේ මැන්දා මේ මැන්දා මේ මැන්දා නේද? ඇඳලා අපිට පුළුවන් මෙහෙම ස්ට්‍රෝබෙරි ගෙඩිය. ඔන්න ඔහොම ගෙඩියක් හොඳින් දැක්කද? කොගෙඩියක් කන්නේ ලොකු පිටේ මෙම ගෙඩිය. අන්න හරි නේද? මේ පැත්තට තද අන්න ඇඳ නේද? හරි. ඔන්න ගෙඩියක් ඇඳලා අපිට පුළුවන් ඒක මෙහෙම නේද? ස්ට්‍රොබෙරි ගෙඩි තියෙනවද? මෙහෙම කෑටි දැකලා තියෙනවද? කාලා තියෙනවද ස්ට්‍රොබෙරි? කාලා තියෙනව නේද? ඔව්. හරි. ඔන්න ඔහොම ඇඳ ගත්තා. දැන් යාගේ අත් දෙක තියෙනව නේද මෙතනින්? අපි අත් දෙකත් ඔන්න ඔහොම අල්ලගෙන ඉන්න අත අපට අඳින්න පුළුවන් නේද? ඔන්න ඒ අතත් අපි නේ කොහට මෙතන මේ මතක් අඳින්. හරි. දැන් ඔන්න එයා හිනා වෙලා තමයි ඉන්නේ. අපි හිනාවකුත් අඳිනවා නේද? ඔන්න ඔහොම. හරි. නේද? පාට කරමුද මේක දැන්? හරි. අපි මේක පාට කරමු. අපි පාට කරමු මේ කූඹියා ගමු දුඹුරු පාට. හ්ම්? අර ගාමක බාන් මේ තියෙන වගේ දුඹුරු පාට කෑවේ.
හරි එන්ද නේද? ඔව් එන්ද අපි එන්නේ උද බලන්න ලස්සනද කියලා බලන්නකෝ මේක ලස්සනයිද කියලා. නේද අපි එන්ද? අපි එන්ද කූඹිය ලස්සනද බලන්න. ඔව් හරි ලස්සනට එන්ද නේද? ඔව් හරි ලස්සනට එන්දා. ඉතින් මේ වගේ පුංචි අයට පුංචි දේවල් ගොඩක් කරන්න පුළුවන් අපේ DP kids එකත් එක්ක තුනා නම්. ඉතින් මේ වගේ පොඩි චිත්‍රයක් ඇඳ ගන්න උනත් ඕගලන්ට පුළුවන් අනිවාර්යෙන්ම හැමදාම පොඩ 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 අඳින්න ඉගෙන ගත්තොත් ලොකු චිත්‍රයක් ඔයගොල්ලන්ට ඇඳ ගන්න පුළුවන්. එමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා තිවෙන්නියත් එක්ක නේද? ආයි අපි වැඩසටහනකින් හම්බ වෙමු. එමනම් සිල් දෙනාටම ජය වේවා. Bye. Bye.